අප මෙලොවට බිහි කළ ආදරණීය දෙමාපියන්ට අපහට ශිල්ප ඥානය ලබා දුන් අපගේ ආදරණීය ගුරු භවතුන්ට සදා নমස්කාරය වේවා අද දින හම්බන්තොට ශාන්ත මේරි ජාතික පාසල් පරිශ්‍රයේ සජීවීව පටිගත කිරීමට සපමිනි මෙම අවස්ථාවට සහභාගී වන ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා පළමු වශයෙන්ම ගරුතර ස්වාමීන් වහන්සේගෙන් හා DSI ආයතනයේ ඩී සැම්සන් සහ පුද්ගලික සමාගමේ සම්මානිත ගරු සභාපති දේශාමාන්‍ය නන්දදාස රාජපක්ෂ මැතිතුමනි ඔබවත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂක ඩී අසේනි පර්ණ විතාරණ මහත්මියත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඕපීජී නිලානි මහත්මියත් විදුහල් නියෝජනය කරමින් පැමිණි විදුහල්පති දෙපළ ඇතුළු ගුරු භවතුන්ද දෙමාපියන් සහ ඔබ සියලු දෙනා ඉතා ආදරයෙන් පිළිගනු ලබනවා අද දින තරගව දින හම්බන්තොට කලාපේ මහාරමහා විද්‍යාලය සහ ඉක්කපල්ලම කනිෂ්ඨ විද්‍යාලයේ තරගකරුවන්ට උණුසුම් සුබපැතුම් එකතු කරමින් වැඩසටහන ඉදිරියට ගෙන යාමට ඔබටයි මේ ආරාධනා මාධ්‍යවේදී මාධ්‍ය විභූෂණ ආචාර්ය ගුණසේකරගේ පතිරණ මැතිදුනි ගුණනුවණින් සපිරුණ දාරු කැලා යුතු මග පෙන්වන මේ වැඩසටහන බාරයි දැන් ඔබ හට බාරයි දැන් ඔබ හට ස්තුතියි බොම් ස්තුති පුතා ඔබට ශ්‍රේෂ්ඨ යහපත් අනාගතයක් උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපි ජීවිතේ අවංක වෙමු අපිට අපි අවංක වෙමු ඊට පස්සේ රටම අවංක වෙනවා ගුණකරක සමාජයක් කර අපි මං කිරීමේ අවංක චේතනාවෙන් යුක්තව වසර 36ක් තිස්සේ අඛණ්ඩව විකාශනය වෙන අධ්‍යාපනික වැඩසටහන දැනුමයි වාසනාවයි අදත් අපි සුපුරුදු පරිදි දැනුමේ වාසනාවේ වැඩසටහන හම්බන්තොට අධ්‍යාපන කලාපයේ කේන්ද්‍ර කරගෙනයි පවත්වනු ලබන්නේ අද අපි විනිශ්චය මණ්ඩල වශයෙන් කටයුතු කරනෝ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ දුරන්දර ඒ වගේම දකුණු පළාත් දැනුමයි වාසනාවයි සම්බන්ධකාරක යුකේ තිලක් මනෝජ් පත්මලාල් මැතිතුමා හම්බන්තොට කලාප කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා නාලිකා ගුණතිලක මැතිණිය ඒ වගේ දිසන්ත සාපෘත් සමාගමේ කලාප කළමනාකාරයන්පත් රෝෂන් අමරවීර මැතිතුමා අපි විනිශ්චය මණ්ඩල නියෝජනය කරනවා එහෙමනම් අපි සූදානම් අපේ පාසල් දෙක ඔබට හඳුන්වා දෙන්න මගේ දකුණු පස සිටින්නේ මහා ආර මහ විද්‍යාලයත් මගේ වම් පස සිටින්නේ ඉක්කපල්ලව කනිෂ්ඨ විද්‍යාලයත් හොඳයි අපි මේ පාසල් දෙක සුපපත් වෙමින් අපි සූදානම් තරගයේ ආරම්භ කරමු පල්මේ මහා ආර මහ විද්‍යාලයේ MG netmi chehara dot labena palawini adire palawini prashna deka atite subachalapura lesa handinnu pradeshaya vartamane handunnana namakumakta simbambe usha karanna yapahu obala deeni prashne jatyantara kamkaru samvidhane मूलस्थाने पीठ रटकुमग्द जातंत्र कामकरु सम्मेलने संविधाने मूलस्थाने पीठ रटकुमग्द जापानय स्विट्जरलैंडे जिनीवानुवर इक्कपल्लव कनिष्ठ विद्यालय ओजी नेत्मी हंसिका दूट लभन पलवेनी अदिरे पलवेनी प्रश्न देख अतीते अंबतीत्तल हैंदिनु उपदेशे वत्मन नम कुमग्द अतीते अंबतीत्तल हैंदिनु प्रदेश वत्मन नमक मग्द अंबलंतोट उत्साह करान गिरांदुरु कोट्टे ओबले देन पासने जातंत्र अधिकरण मूलस्थाने पीठी रटकु मग्द जातंत्र अधिकरण मूलस्थाने पीठी रटकु मग्द महाबितान्य उत्साह करान
නෙදලන්තයේ හේක්නුවර නෙදලන්තයේ හේක්නුවර මහා ආර් මහවිද්‍යාලයේ ඒටි මදුක දිල්තර පුතර ලැබෙන පළවෙනි අධිරේ පළවෙනි ප්‍රශ්න දෙක ලෙවියාතන් ලෙවියාතන් ඉත ලෝක ප්‍රසිද්ධ කෘතිය ලෙවියාතන් කෘතිය රචනා කළේ කවුරුන්ද Thomas Hobbes Thomas Hobbes දෙවෙනි ප්‍රශ්නේ මෙරට පළමු විදායක ජනාධිපතිවරිය ඌයේ කවුරුන්ද සිරිමාව බණ්ඩාරනායක තව උත්සාහ කරන්න පුළුවන් විදායක ජනාධිපතිවරිය ඩී.එස්. සේනානායක චන්දිකා බණ්ඩාරනායක මැතිණිය චන්දිකා බණ්ඩාරනායක මැතිණිය එක්කපල්ලව කනිෂ්ඨ විද්‍යාලයේ එම්.කේ. සෙනුරේ නිම්සරණි මෙන්න ඔබට ලැබෙන පළවෙනි අදේ පළවෙනි ප්‍රශ්න දෙක යුටෝපියා නම් කෘති රචනා කළේ කවුරුන්ද යුටෝපියා නම් කෘති රචනා කළේ කවුරුන්ද තෝමස් මුව තෝමස් මුව දෙවෙනි ප්‍රශ්නේ මෙරට පළමු කතානායකවරයාගේ නම කුමක්ද ෆ්‍රැන්සිස් මොළමුරේ මැතිතුමා ෆ්‍රැන්සිස් මොළමුරේ මැතිතුමා මහාර මහවිද්‍යාලයේ වීපී තිමිර කිම්හාන් ඔබට ලැබෙන පළවෙනි අධිරේ පළවෙනි ප්‍රශ්න දෙක ලංකාවේ විශාලම දූපත කුමක්ද ඩෙල්ටා උත්සාහ කරන්න මන්නාරම දෙවෙනි ප්‍රශ්නේ මැඩ්රිඩ් මැඩ්රිඩ් කිනම් රටකට ආයත නගරයක්ද ස්පාඤ්ඤ එක්කපල්ලව කනිෂ්ඨ විද්‍යාලයේ එස්.කේ. නෙත්මි වාසනා ඔබට ලැබෙන පළවෙනි අධිරේ පළවෙනි ප්‍රශ්න දෙක ලංකාවේ උසම දියැල්ල කුමක්ද ලංකාවේ උසම දියැල්ල කුමක්ද බබරකන්ද දියැල්ල ඔව් බබරකන්ද දියැල්ල දෙවෙනි ප්‍රශ්නේ බෙලින්ටන් කුමන රටකට අයත් නගරයක්ද මහා බ්‍රිතාන්‍ය උත්සාහ කරන්න නවසීලන්තේ නවසීලන්තේ හොඳ අපි දැන් කතා කරමු නේද පුතේ පුතාලගේ අදහස් දූලගේ අදහස් ඉතාමත් වටිනවා වැඩිහිටියන්ට අද වැඩිහිටෙන්ටයි ඇත්තම බණ දේශනා කරන්න ඕන දරුවන්ට නෙවෙයි හොඳයි අපි කතා කරමු පළවෙනි අවස්ථාව මාර මහවිද්‍යාලයටයි අදහස් ප්‍රකාශ කරන්නේ නෙත්නි සිහාරායි අවසරයි එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥාම්තියට අනුව වයස අවුරුදු 18ට වඩා අඩු නොමේරු මනසක් ඇති මිනිසින් ළමයින් ලෙස අර්ථකථනය කරනවා ඒ තුල සන්නද්ධ අරගල වලට සම්බන්ධ නොවී සිටීමේ අයිතිය කැමැති ආගමක් ඇදහිමට ඇති අයිතිය කැමැති ජාතියක් ඇදහිමට ඇති අයිතිය වැනි අයිතිවාසිකම් රාශිය ළමයින්ට උම වී තිබෙනවා ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන්ද නොයෙක් ක්‍රියාපටිපාටි අදවන විටත් අනුගමනය කරමින් පවතී විශේෂයෙන්ම මේට නෛතික ප්‍රසංස්කරණයේ ශක්තිමත් කිරීමත් 19.29 වැනි හදිසි අමුණුමාංක හඳුන්වා දීමත් ළමා හා කාන්තා කාර්යංශය වැනි ආයතන පිහිටුවීමත් තුළින් මෙරට ළම මෙරට දරුවාගේ අයිතිවාසිකම් ආරක්ෂණය උදෙසා කටයුතු කර ඇත රජයේ ජනමාධ්‍ය වැඩිහිටියන් සේම දරුවන් වන අපද අපගේ අයිතිවාසිකම් දිනා ගැනීම සම්බන්ධව කාලීන අවශ්‍යතාවයක් ගොඩනැගී ඇත ස්තුතියි විපරිතමයි අවස්ථාව ඔබ පිළේ මදුක දිල්සාරයි අදහස් ප්‍රකාශ කරන්න අවසරයි ශ්‍රී ලංකා විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් වන සංචාර කර්මාන්තය පසුගිය දිනවල පැවති කොරෝනා වසංග තත්ත්වයේ හේතුවෙන් ලංකාවේ සංචාර කර්මාන්තය සීග්‍රෙන් පහද වටුණා. නමුත් වර්තමානයේ වන විට ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත් අතර හැරිමින් පවතිනවා. එම නිසා ලංකාවේ සංචාර කර්මාන්තයේ ක්‍රමික වර්ධනයක් අපට බලා ගන්න පුළුවන්. සීගිරිය පොළොන්නරුව අනුරාධපුරයේ වැනි ලංකාවේ සංස්කෘතියේ හෙබි ස්ථාන සංචාරකින්ගේ ආකර්ෂණය නොඅඩු ලැබෙන ස්ථල සර අපට හඳුන්වන්න පුළුවන්. මේ නිසා ලංකාවේ විදේශ විනිමය සහ ග්‍රාමීය ජනතාවගේ සුබසාධනයටද තීරණාත්මක බලපෑමක් ඇති කර තිබෙනවා. එම නිසා ලංකාවේ සංචාර කර්මාන්තය දියුණු කිරීම සඳහා ග්‍රාමීය ජනතාවගේ සුබසාධනය සහ විදේශ විනිමයටද සංවර්ධනය කරමින් කටයුතු කිරීමට අපි වග බලගන්නු. එම නිසා ලංකාවේ සංචාර කර්මාන්තය දියුණු කිරීමට නැතත් පිළිරමෙන් තිමීර ගිම්චාන් පුතයි කතා කරන්නේ. අවසරයි මෙරට සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය දිනෙන් දින හිලගයක් ගනු ලබන අතර මේ සම්බන්ධයෙන් මාර්ග රියදුරන්ගේ නොසලකිලිමත් භාවයත් මාර්ග සංඥා පිළිබඳව පවන්න අඩු අවබෝධයක් මත
ඒ අනුව මාර්ග සංඥා පිළිබඳ පවන්න අඩු අවබෝධය වෙනුවට ඒ සඳහා විශේෂ දැනුවත් කිරීමට ඔවුන්ව ලක්කළ යුතුයි. මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පවන්නා නීති නිසියාකාර ක්‍රියාත්මක කිරීමෙන් මේව නවත්වා ගැනීමට වැඩිදුර ප්‍රස්තාවක් ඇත. මෙලඟ අවස්ථාව එක පල්ලව කනස්ත විද්‍යාලයටයි මෙන්න කතා කරන්නේ නෙත්නි හංසිකයි. අවසරයි වර්තමානයේ කතා කිරීමට නොයෙකුත් කාලීන මාතෘකා තිබුණද ශීඝ්‍රයෙන් විනාශ මුඛයට ළඟවන සාර ධර්මද අද වන විට කාලීන මාතෘකාවක් බවට පත් වෙලා සාර ධර්ම කියලා කියන්නේ සාරවත් වූ ධර්මයට මුළු මහත් මිහිතලේම රඳා පවතින්නේ සත්‍ය මත. අපේ අතීත මුතුන් මිත්තාගේ පටන් අද දක්වාම වැඩිහිටියන්ට ගරු කිරීම ගුරුවරුන්ට කීකරු වීම දෙමව්පියන්ට සැලකීම සහ ආගන්තුක සත්කාර යන දී ගුණධර්ම සාර ධර්ම අතර ප්‍රමුඛ ස්ථානයේ වැජබෙනවා. ආදරණීය අම්මේ තාත්තේ ඔබටත් තවම පාසල් අධ්‍යාපනය හදාරන සවස්යාමි උපකාරක පන්ති වෙත පේනගෙන දරුවෙක් සිටිනවාද මදක් සෑ බලන්න නගරාශ්‍රිත ප්‍රදේශවල බස් නැවතුම්පළවල් අසල දුම් වැටි උරා බොමින් තන තන මනෝලව සරිසරන උන් කොතෙකුත් සිටිනවාද ඇතැම් විට උන් නොදන්නව ඇති ඔවුන්නේ සිදු කරන්නේ ඔවුන්ගේම ගෙල ඔවුන් විසින්ම සිර කර ගැනීමක් බව සිංහල ජාතිය අද දක්වා නැවතත් ඔපිල්ටමයි සෙනුරි නිම්සරණි දුවයි කතා කරන්නේ අවසරයි සුරලෝයේ සිත සමහරු තුලගාති පල්ලෝටම දින දින ළඟා වෙති ප්‍රකෘති මනස විකෘති කරන ද්‍රව්‍ය මද්ද්‍රව්‍ය ලෙස හැඳින්විය හැකි මද්ද්‍රව්‍ය ආරම්භ වන්නේ යුරෝපා ජාතීන්ගේ ආක්‍රමණයන් සමගයි ඊට පෙර පැවති කිතුල්රා පොල්රා වැනි මද්ද්‍රව්‍ය ජන සමාජය තුල අපට දක්නට ලැබුණ වර්තමානයේ වන විට හෙරොයින් කොකේන් අයිස් වැනි ලෝකයේ භයානක මද්ද්‍රව්‍ය මුළු සමාජයටම පිළිලක් වී හමාරයි මත්පැන් දුම්වැටි වගේ සේම කායික මානසික සෞඛ්‍ය තත්ත්වය දුර්වල කරමින් මරණය කරා රැගෙන යනු ලබනවට අමතරව ගෘහස්ථ හිංසනයේ සමාජ අපචාර රියානතුරු කෙරෙහිද ප්‍රබල බලපෑම් එල්ල කරමින් පවතිනවා මුලදී නාගරික ප්‍රදේශයට පමණ සීමා වී පැවති මද්ද්‍රව්‍ය අයිස් කොකේන් වැනි මද්ද්‍රව්‍ය භාවිතය වර්තමානයේ වෙනද ග්‍රාමීය ජනතාවගේ තරුණ පරම්පරාවගේ ජීවිත බිලිගනිමින් පවතිනවා මේ වගේ මීළඟ අවස්ථාවත් ඔපිල්ටමයි කතා කරන්නේ නෙත්මි වාසනා දුවයි අවසර ඔබ සියලු දෙනාගෙන්ම නූතන තාක්ෂණය හමු වේ ළමා හෙට දවසේ අනාගතයේ කෙබඳු එකක් වේද දරුවන් වන අපට තාක්ෂණය භාවිත කිරීම නුසුදුසු ක්‍රියාවක් නෙමෙයි නමුත් දරුවන් වන අප තාක්ෂණයට ඇබ්බැහි වෙනවා නම් ඒ කවදාවත් සුසු වෙන්නේ නැහැ ක්‍රියාශීලී නොවන ප්‍රචණ්ඩත්වයෙන් නැඹුරු දරුවන් කවරදාටත් වඩා වර්තමානයේ හෙළ ගොස් තිබෙනවා දෙමාපියන් හිතන්නේ තමාගේ දරුවන්ට තියෙන ආරක්ෂිත ස්ථානයේ නිවස කියලා. නමුත් දිනකට යම් කාල සීමාවක් පරිසරයේ සමග ගත කිරීම ලැබීම තුලින් දරුවෙකුගේ කායික මෙන්ම මානසික සංවර්ධනයක්ද ඇති වෙනවා. දරුවෙකුගේ හැකියා සංවර්ධනයට මෙන්ම ඉගෙනීමට අත්‍යවශ්‍ය වන්නේ අන්තර්පුද්ගල සම්බන්ධතා, සබඳතාම සහ ක්‍රියාශීලී බවයි. නමුත් එර්ද වර්තමානයේ වලට බාධකයක් තිබෙනවා. ඒ අන් කවර හුවත් නොව තාක්ෂණයයි. මෙලෝ උපදින කිසිම දරුවෙක උපදින් මානසික රෝගියෙකු වෙයි උපදින්නේ නැහැ. එම දරුවා මානසික රෝගවලට ගොදුරුවන්නේ දෙමාපිය දූදරු සම්බන්ධතාව බිඳ වැටීම තුලයි. අපේ දරුවන්ගේ අදහස් වලට ඔබෙන් හොඳත් පොළසන්නාද. දේශී අභිමානයේ ලෝකෙට ගෙන ගිය DSS සුපර් ස්පෝර්ට්ස් ඉදිරිපත් කරන දැනුමයි වාසනාවයි වටසටහන තුලින් අප සූදානම් කඩින් ප්‍රශ්න යොමු කරන්න. පළවෙනි අවස්ථාව මහා ආර මහවිද්‍යාලයට ෆර්ඩිනන්සි රජුහා ඉසබෙලා රජින කුමන රටකට අයත්ද? ඇමරිකාව. අපි ප්‍රශ්න යොමු කරනෝ එක පල්ලව කනස විද්‍යාලයට. නිවිද පිළිතුර ස්පාඤ්ඤේ. ස්පාඤ්ඤේ. නවතත් අවස්ථාව එක පල්ලව කනස විද්‍යාලයටයි මෙන්න ඔබට හිමි කඩින් ප්‍රශ්න. හත්වන හෙන්රි හා අටවන හෙන්රි යන රජවරු කුමන රටක පාලකයන්ද? ප්‍රංශ. අපි ප්‍රශ්න යොමු කරනවා මහා ආර මහවිද්‍යාලයට. ජර්මනිය. එංගලන්තේ. නවතත් ඔපිල්ටමයි අවස්ථාව මෙන්න ඔබට හිමි කඩින් ප්‍රශ්න. රුසියානු විප්ලවයේ පැවති වර්ෂය කුමක්ද? 2022. අපේ පස්සේ යමු කරන මහා ආර මහවිද්‍යාලයට 1917 දී 1917 දී රුසියානු විප්ලවය ඇති වුණේ. මීළඟ අවස්ථාව එක පල්ලව මහවිද්‍යාලයට. එංගලන්තයේ උත්කෘෂ්ඨ විප්ලවය පැවැත්වු වර්ෂය කුමක්ද?
අපේ ප්‍රශ්න යොමු කරනවා මහාර මහවිද්‍යාලයට 1688 1688 නැවත තොපිල්ට මේ අවස්ථාව වරදත්ත නවකතාවේ රචකයා කවුරුන්ද වරදත්ත නවකතාවේ රචකයා කවුරුන්ද අපේ ප්‍රශ්න යොමු කරනවා එකපල්ලව මහවිද්‍යාලයට මහගම සේකර ජීබි සේනානායක මැතිතුමා ජීබි සේනානායක මැතිතුමා නැවත තොපිල්ට මේ අවස්ථාව මෙන්න ඔබට හිමි කඩින් ප්‍රශ්නේ රෝහිණී නවකතාවේ රචකයා කවුරුන්ද එච් එම් කුඩුලිගම අපි පස්සේ යමු කරනවා මහාර මහවිද්‍යාලයට මාටින් වික්‍රමසිංහ මැතිතුමා මාටින් වික්‍රමසිංහ මැතිතුමා හොඳයි අද දවසට නියමිත ප්‍රශ්න අපි ඔබට යොමු කරා අපි ඔබ ලබාගත් ඔබ පාසල් ලබාගත් ලකුණු තත්ත්වය ප්‍රකාශ කරන ලෙස අපේ ඇරුම විනිසේ මණ්ඩලයේ අම්බලන්තොට මහාආර මහාවිද්‍යාලය හා තිස්සමාරාම එක්කපල්ලම කනිෂ්ඨ විද්‍යාලය අතර අද දවසේ පැවති දැනුමයි වාසනාවයි තරඟයේ අම්බලන්තොට මහාආර විද්‍යාලයේ නෙත්මි ශිහාරා ලකුණු 6ක් MD මදුක දිල්හාරා ලකුණු 5ක් VG තිමිර ගිම්හාත් ලකුණු 4ක් ලබාගෙන මුළු ලකුණු 15ක් කරන් තියෙනවා මහාආර මහාවිද්‍යාලය इक्कपल्ल कनिष्ठ विद्यालय ओपी नेत्मी हंसिका लकुनु अटक लबागेन तिबिनवा एमके सेनुरी निम्सरणी लकुनु हयक लबागेन तिबिनवा एसके नेत्मी वासना लकुनु 17ක් ලබාගෙන තිබෙනවා මේ අනුව ඉක්කපල්ලම කනිෂ්ඨ විද්‍යාලය ලකුණු 31ක් ලබාගෙන අද දවසේ දෙවන වටය සඳහා සුදුසුකම් ලබනවා අද අපේ තරඟෙන් ඉවත් වන මහර මහවිද්‍යාල නියමිත साहित्य सात्न पत्प्रदाने की अवस्था माँ सदाम गौरव आराधना करो डी शंत सापुत्र समागमे सम्मानित गर सभापति देशमान नंददास मृत्युमान राजपक्ष मृत्युमान सर दकुन पलात् अध्यापन डिपार्टमेंट अतिरिक्त पलात् अध्यापन अध्यक्ष असेनी डी परणविता मेमावस्था सहभागिन सर ताम गौरव आराधना අද අපේ තරඟයෙන් ඉවත් වෙන මහාර මහවිද්‍යාලයට නියමිත සාහිත්‍ය පත්පෙන් නමන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දුරන්දර අසින ඩී පර්ණවිතාන මෙතෙන්නේ सापुत्र समागमें पिरनामन तीन प्रदानेत अपे गौरवनीय आराधनाव डी संतन सापुत्र समागमें सम्मानित गण सभापति देशमान नंददास राजपक्ष मान इवे दवसे वरसुन दक्षम कथाव कर जयग्रहण हिमिकर गणति बेन्न इक पल्लव कनस विद्यालय नेत्नी हंसिका दुआई
හම්බන්තොට දිස්ත්‍රික්කයේ එකපල්ලම කනිෂ්ඨ විද්‍යාලය සහ මහාර මහවිද්‍යාලයේ DSI සුපර් ස්පෝට් දැනුමයි වාසනාවයි. තරගාවලියෙන් අද දින ජයග්‍රහණය කරන ලද එකපල්ලම කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන්ට අපගේ උණුසුම් සුබපැතුම් එක් කරන අතර අද මෙම වැඩසටහන මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මාධ්‍ය විභූෂණ ආචාර්ය ගුණසේකරගේ පතිර නමැතිතුමාටත් අපක්ෂපාතී විනිසුරු මණ්ඩලයටත් හදපිරි ප්‍රණාමය පුද කරනවා. නුවණැත්තන් බිහි කරන තවත් මෙවැනිම හරවත්තු DSI සුපර් ස්පෝට් වැඩසටහනකින් ඔබේ නිවහනට පැමිණීමේ බලාපොරොත්තුවෙන් අපි අදට සමුගන්නම්. මේ DSI සුපර් ස්පෝට් දැනුමයි වාසනාවයි. හදවතේ රඳුණු පාසටහන DSI.